පහළොස්සෑවිරිදි දැරිය දූෂණය කළේ කවුද? ඔක තමයි අද අපේ මාතෘකාව. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. මේක අපි අලුතෙන් පටන් ගත්ත 3 minutes channel එක. අපේ ප්‍රධාන channel එකේ link එකත් පහළ ඇති. බලන්නකෝ අයියෝ අවුරුදු 15ක ළමෙක් දූෂණය කළානේ. මේ න විශාල පිරිසක්. කොහොමයි අපේ උපාසක මහතුරු කතාව පටන් ගන්න. හැබැයි ඒගොල්ලෝ මේ කතාව පටන් ගන්නකොටම අපි දන්නවා ඒගොල්ලෝ මේ කතාව කියන කොටයි අහන කොටයි ඒක ඇතුලෙත් යම්කිසි විදියක ලිංගික සන්තර්පණයක් ලිංගික ආස්වාදයක් ලැබෙන බව. ඒක තමයි මේ සිස්ටම් එක ඇතුලේ නිර්මාණය කළ මේ පාදඩ පිරිමි යම් කොටසක් ඉන්නවා ඒගොල්ලන්ගේ හැටි. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේක අපිට තේරෙන්නේ නැහැ කියලා. අපිට තේරෙනවා මේක. ඊළඟට මුළු සමාජයම අනික් මුළු සමාජයම මේකට ලඝු කරනවා. ඔන්න ඉතින් දැන් කතාව නිර්මාණය කරගෙන යනවා. තමන්ගේ මේ තියෙන මානසික විකාරයට හරියන විදියට සම්පූර්ණ වැල් වටාරම නිර්මාණය කරනවා. මේ මාත්‍රිකාව වටේට ෆැබ්‍රිකේට් කරනවා. මේ වැල් වටාරම වියනවා. ඔන්න එනවා නම් ලිස්ට් එකක් එනවා, දෙකක් එනවා, තුනක් එනවා. ඒකේ ඉන්නවා අපිට පුදුම හිතෙන නම් තියෙන මිනිස්සු. හිතා ගන්න බෑ. අපි දන්නෙත් නැහැ සමහරවිට අපේ නමුත් තියෙනවා. ඔන්න ඉතින් නම් ලිස්ට් හදාගෙන යනවා ආචාර්ය මහාචාර්යවරු නීතිඥයෝ දොස්තරලා ඉංජිනේරු නැති කෙනෙක් නැහැ. ඒ කියන්නේ මුළු සමාජයම මේකට ලඝු කරගන්නවා. මේකට කිතු කරගන්නවා. ඇතුල් කරගන්නවා. මේක එකට දාලා හොඳට අනනවා. හැබැයි මුග දෙනෙක් දන්නේ නැහැ මේකේ යට තියෙන්නේ මොකද්ද අරමුණ කියලා. අර ලිංගික ආස්වාදයේ ඒ කියන්නේ ජුගුප්සාජනක ලිංගික ආස්වාදයට අමතරව මේකේ යට තියෙනවා තව හැංගිච්ච උමනාවක්. ඒක තමයි මේකට ඇත්තටම සම්බන්ධ කට්ටියක් ඉන්නවනේ. හැබෑවටම මේ දේ කරපු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ නම් ටික මේ පිටතින් ගන්න නම් එක්ක එකට දාලා මිශ්‍ර කරලා සමාජය නොමග ඇරීම. ඒක තමයි මේකේ හැංගිච්ච කාරණාව. ඒක කරන්නේ දේශපාලනිකව හොඳට මතක තියාගන්න. මේවා ඇත්ත වශයෙන්ම කිව්වොත් පට්ටපල් මෝඩ දේශපාලනික තීරණ මේ වගේ වැඩ කරන්න පටන් ගන්න එක. මොකද ඒ වගේ දේවල් වලින් කවදාවත් මේ වගේ ජඩ වැඩ වහන්න බෑ. ඉතින් තමන්ගේ හිතවතුන් තමන්ගේ පාක්ෂික හිතමිතුරන් මේවට සම්බන්ධ වෙච්ච අයව ඒවෙන් ගලව ගන්න කරන මේ වගේ ගොන් වැඩ හින්දා සිද්ධ වෙන්නේ මොකද්ද? සිද්ධ වෙන්නේ තාම අවාසනාවන්ත දෙයක් සහ තාම අපරාධකාරී දෙයක්. ඒක තමයි අර ඇත්තටම මේ සිද්ධියට විඳිතෙක් වශයෙන් භාජනය වුණු ඒ දැරියට තවදුරටත් මේ අසාධාරණයම සිද්ධ වීම. ඒ කියන්නේ ඇයව දිගින් දිගටම දූෂණය වීම. ඒ කියන්නේ මේ අය බය නැතුව කියනවා මෙච්චර පිරිමි සංඛ්‍යාවක් එක මේ ළමයා ඉඳලානේ. එතකොට තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගහන්න කරන මේ වැඩෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ කිසිම කල්පනාවක් නැති වෙනවා මේත් යම් කිසි තරමකට හෝ ආත්ම ගෞරවයක් තියෙන මේ රටේ රටවැසියෙක් නේද කියලා. ඒ දරුවත් කාගේ හරි දරුවෙක් නේද කියලා. ඒ දරුවත් අපේම සහෝදරියෙක් නේද කියලා කියන අදහස එතන නැහැ. නිකම්ම නිකං සෙල්ලම් බඩුවක් වගේ මේ වගේ කුණු ගොඩවල් වලට ඇදලා දානවා. එතනදී වෙන්නේ ගහෙන් වැටුණු අර දැරියට මේ ගොන්නු ටික වට කරගෙන අනිනේක. පොලිස්පති මහත්මයාටයි අජිත් රෝහණ මහත්මයාටයි ප්‍රසිද්ධ පැමිණිල්ලක් කරනවා මේ වීඩියෝවෙන්. කරුණාකරලා මේ වගේ සයිබර් ක්‍රයිම්ස් වලට ඉඩ දෙන්න එපා. මේවා වහම නවත්වන්න පියවර ගන්න. තමුන් නාන්සලටත් රෙද්දක් ඇඳගෙන රාජකාරි කරන්න තවදුරටත් අවශ්‍ය නැහැ.